දැන් රසායනික පොහොර නම් බහුජාතික සමාගම ඇවිල්ලා එක් එක් නියෝජිතයන්පත් කළා මේවා කියනවා බලන්න. දැන් මේක ටිකක් මහන්සියෙන්න ඕන. අස්වැන්නේ යම් කිසි අඩුවක් සාමාන්‍ය ප්‍රදේශයේ තියෙන සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඇවරේජ් එකට වඩා අඩුවක් වුණොත් අපි සහතිකයක් දීලා තියෙනවා. ඒ මාතෘන්ගේ ආලාභය විඳින දෙන්නේ නැහැ. අපි ඒක කොහොම හරි දෙනවා කියලා. මොනේ කහරි පොහොර නෝකනන්න කියන කතාව කොම්පැනි පොජ්ජවල් වලින් වැඩ පොජ්ජ මන්ද කරන ගොවි පොළවල් තිබෙනවා. ඉතින් මේ ගොවි පොළවල් වලට මේ රට පොජ්ජෙන් යන්න මං ගැච්චෙන පොහොර ඒත්තෝ යන්න මං ගැච්චෙනවා. ඒත්තෝ මේ ගොවි පොළවල් වලට ලාභත් වෙනවා. හැබැයි මේ ඇත්තන්නේ මේ ගොවිතම් පොජ්ජ මන්ද කරන සාමාන්‍ය මිනිස් ගැච්ඡට දුප්පත් මිනිස් ගැච්ඡට මේ පොහොර ඇනෝ කලන්නත් කොහොමද? ඉතින් මේකේ හොඳ සහ නරක දෙකම තියෙනවා. අඩුපාඩුත් තියෙන පුළුවන්. මේක මේ පොළොවට හරියන්නේ නැත්තම් මේක වෙනස් වෙයි. මේකට හරියනවා නම් ඔය දොස් කියන හැමෝම එකතු වෙලා මේක ශක්තිමත් කරන්න උදව් කරයිද? ඉතින් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ්ඩ ස්ථා විශාල බලාපොරොත්තු රාශියක් එක ජනතාව ජනවරම දුන්නා. අපි රටේ ජනතාවගේ අපේක්ෂා ඉෂ්ට කරගන්න කටයුතු කරන වෙලාවක්. ආණ්ඩුවේ තියෙනවා පොදුජන පෙරමුණේ පොදුජන එක්සත් පෙරමුණු නාට්‍ය හා රංග කලා ආයතනයක්. මේක හැම වෙලේම විවිධ අවස්ථාවල නාට්‍ය නිර්මාණය කරලා එළියට දානවා. ඒ නාට්‍ය හා රංග කලා ආයතනෙ එළියට දාපු එක තමයි විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුවේ සුළු පක්ෂ විසින් ගන්නා වූ මේ නාට්‍ය. තැඹිලි කෝප්පෙ පොවපුවම නැගිටලා මිනිස්සු. ඒ වගේම උදේ ගම්මන්පිල මැතිතුමාට චෝදනා එල්ල කරලා එතුමාට විරුද්ධව විශ්වාසය බංගෙන ආපු ඔක්කොම එකතුල එක ගෝලියට අත් උස්සපු මිනිස්සු. මගේ පුංචි පුතා පුංචිම කාලේ සෙල්ලම් පිස්තෝලයක් ගැලලා මට ඩිෂු ඩිෂු කියලා වෙඩි තියෙනවා. ඒතර මම බය වෙලා පපු අල්ලම් බිම වැටෙන්න ඕනි. පුංචි දරුවෝ නොදන්න කමට සෙල්ලමට කරන දේවල් අපි වැඩි ගණන් ගන්නේ නැහැ. අඹු සැමියන් අතර ප්‍රශ්න තියෙනවනේ. ඉතින් මේ ආණ්ඩුව කියන්නේ පක්ෂ 16ක එකතුවක්. ඇත්තනම මේ වැරද්ද නිවැරදි කරගලා අපේ ආණ්ඩුව රටත් දෙකම බේරගන්නේ කොහොමද කියලා තමයි හැම දේශ රටට ආදරේ දේශපාලකීන් අවධානය යොමු කරන්න ඕනේ. ආණ්ඩුව ඇතුළෙම ඉඳගෙන මේ රංගනීය කරන එක දිගින් දිගටම ජනතාව රවට්ටන්න පුළුවන් එකක් නෙවෙයි කියන එක අද පැහැදිලි. පෝරණව මූදේ කැරකි කැරකි ඉන්නවා. හෙට අනිද්දට කියයි දන්නේ නැහැ. එකපාරට මේක මූදේ කැරකි කැරකි ඉන්නකොට මේ බැක්ටීරියා හැම ඉවත් වෙලා ගිහිල්ලයි කියලා කියන්නත් පුළුවන්. චීන රජේ නෙවෙයි කවුරුම දියත් උනත් අපිට කරන්න දෙයක් නෑ. නිවි යන්නේ ඉල්ලේ. මේ ප්‍රශ්නය විසඳ ගැනීමේ වැඩපිළිවෙලක අපි යන නිසා විපක්ෂයෙන් අපි ඉල්ලන්නේ මේ ප්‍රශ්නේ අපි නිදාසේ විසඳ ගන්න අනවශ්‍ය චූන් එකක් ගන්න නැතුව මේක කුරෝලු කරන්න නැතුව මේ ප්‍රශ්න අංජ බජල් කරලා කචල් කරලා කන්නේ නැතුව වැඳලා කියන්නම් පාඩුවේ ඉන්න අපි මේ ප්‍රශ්නේ විසඳලා දෙන්නම්.